Welcome to my YouTube channel. Hi, කොහොමද ආලට? ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ lips වල තියෙන dryness ගතිය. ඒ වගේම තමයි lips වල තියෙන darkness එක. ඉතින් මම හිතුවා low budget එකකට ගන්න පුළුවන් bestම lip balm එකක් ගැන ඔයගොල්ලෝත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් මම මීට කලින් කරපු මෙන්න මේ වීඩියෝ එකෙන් මම අලුතින්ම ගත්ත beauty product ගැන ඔයගොල්ලොත් එක්ක share කරගත්තානේ. ඒකෙදි මම පෙන්නුවා මෙන්න මේ lip balm එක ගැන. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා මේක ගැන review video එකක් කරන්න කියලා. ඉතින් මම හිතුවා අද ඒක ගැන ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් channel එක subscribe කරා නම් මතක කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. හරි. අද කතා කරන්නේ මෙන්න මේ ජැනට් බ්‍රෑන්ඩ් එකේ ඉන ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක ගැන. මම මෙතන screen එකේ ඔයගොල්ලන්ට මේකේ picture එකකුයි මේකේ price එකයි දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේක buy කරන්න ලීසි වෙන්න. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ඇත්තටම මම මීට කලින් මම ඔයගොල්ලන්ට ලිප් බාම් ගැන වීඩියෝ එකක් කරා. ඒකෙත් මම මේ ගැන ඔයගොල්ලොත් එක්ක share කරගෙන තියෙනවා. ඉතින් මේක use කරපු අය ඒකේ comment කරලා තිබ්බා තමන්ගේ experience එක. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ card එක click කරලා ඒ වීඩියෝ එකට ගිහින් බලන්න මේක ගැන මොනවද කට්ටිය දාලා තියෙන comment කියලා. ඉතින් මේක ගැන ඇත්තටම මගේ experience එක ගත්තොත් මම මේක first time try කරේ මට අවුරුදු 15 දී. මම එක ඒ videos එකත් ඔයගොල්ලොත් එක්ක share කරගෙන තියෙනවා. ඒ තමයි school එකේ sport meet කාලවල වල මගේ lips මේ වටේට ගොඩාක් dry වෙනවා. ඒ වගේම තමයි lips හැම ගිහින් දැවිලා ඇති වෙනවා. ඉතින් ඒකෙදි අහම්බෙන් වගේ මට හම්බුන lip balm එකක් තමයි මේක. ඉතින් ඇත්තටම මට දවසකටත් වඩා අඩු කාලෙකින් මගේ lips වල තිබ්බ අර දැවිලා dryness ගතිය නැති කරගන්න පුළුවන් මෙන්න මේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. ඉතින් ඒ විශ්වාසයට තමයි ඇත්තටම මේ ජැනට් බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට් මම අද දක්වාම highly recommend කරන්නේ. ඉතින් මේක නම් ඇත්තටම දැන් මම ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් මම ඒගොල්ලන්ගේ අනිත් ලිප් බාම් නම් ඇත්තටම පාවිච්චි කරලා නැහැ. තව ඒගොල්ලන්ගේ එනවා orange, එතකොට mint, එතකොට strawberry විදිහට කීපයක් මේනවා. ඉතින් මම ඒවා try කරලා නැහැ. මොකද මට හොඳ result තිබ්බෙ මේකෙන් නිසා. ඉතින් මම නැවත නැවත අරගන්නේ මෙන්න මේ product එක. ඉතින් මේකේ main ingredient එක තමයි strawberry. ඒ වගේම තමයි මේකෙන් පොඩ්ඩක්වත් අපේ lips dry වෙන්නේ නැහැ. ඒ වගේම තමයි lip වල තියෙන අර කළු ගතිය අයින් කරලා හොඳ pink ගතියක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නම් මේකේ පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අයටද කියලා. සාමාන්‍ය lip balm එකක් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් අපිට අවුරුදු 12 වගේ ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් අපේ lips වල ඇතිවන dryness ගතිය නැති කරගන්න. ඉතින් 12ට වඩා ඉහළ අයට ඇත්තටම lip balm එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේකම වෙන්න ඕනේ නැහැ. ඕනම brand එකකින් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් දේ තමයි මේ lip balm එක පාවිච්චි කරන්න පුළුවන් ගෑල් ළමයිට පිරි ළමයිට දෙගොල්ලොටම. අනිත් දේ තමයි මේ lip balm එක ඉන්නේ normal dry lips වලට. ඒ වගේම තමයි මේක ඔයගොල්ලන්ට ගොඩ දෙනෙක් මේ විදිහ ලිප්ස්ටික් පාවිච්චි කරනවා. ඉතින් විශේෂයෙන්ම මමත් දවසට ඇතම කීප වතාවම ලිප්ස්ටික් ඇප්ලයි කරනවා. මොකද මම කොයි හරි යදි විතරක් නෙමෙයි අත්‍තර මම ගෙදර හිටියත් පොඩ්ඩක් හරි ලිප්ස්ටික් ටිකක් ඇප්ලයි කරනවා. ඉතින් ඒ නිසා ලිප් බාම් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනි. මම කියන්නම් මම මේක පාවිච්චි කරන විදිහ. මම නෝමලි මේක නම් ඇත්තටම ගොඩක් වෙලාවට මගේ මෝර්නින් රූටින් එකේදී සහ නයිට් ටයිම් රූටින් එකේදී තමයි පාවිච්චි වෙන්නේ. නයිට් ටයිම් රූටින් එකේදී නම් මේක අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. මොකද උදේට ලිප්ස් වල හොඳ මොයිස්චර් එකක් දකින්න අනිවාර්යයෙන්ම මේ ලිප් බාම් එක මම යූස් කරනවා. ඉතින් මේ ලිප් බාම් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහ මම කියන්නම්. මොකද මේකේ හොඳම රිසල්ට් එක ගන්න මේක පාවිච්චි කරන්න ඕනේ විදිහ තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ ඔගොල්ලෝගේ ලිප්ස් වල හැම යනවා නම්, ඒ වගේම ලිප්ස් වේලිලා නම්, ඒ වගේම කිසිම තෙතමනයක් නැත්නම්, ලිප්ස් කළු වෙලා නම්, ඔයා මේ ලිප් බාම් එක අරගෙන හොඳට ඇප්ලයි කරලා චුට්ටක්, ඒ කියන්නේ විනාඩියක් වගේ හොඳට ඇඟිල්ලෙන් මසාජ් කරන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ ගතිය ඔයාගේ නැති වෙනකම්ම. ඒ වගේම තමයි ඔයා ලිමිට් එකක් දාගෙන ඉන්න එපා. මේක පාවිච්චි කරන මම දවසට එකපාරයි දෙවතාවයි එහෙම කියලා. සාමාන්‍ය ලිප් බාම් එකක් ඔයාගේ ලිප්ස් වල ඩ්‍රයිනස් ගතියක් ඇති වෙන නැවත නැවත ඔයගොල්ලෝ රී ඇප්ලයි කරන්න. ඒකේ කිසිම ඉෂුව එකක් නැහැ. මොකද මේ ලිප් බාම් එකක් කියන්නේ ඇත්තටම අපේ ලිප්ස් වලට කිසිම ගැටලුවක් නැහැ. නැවත නැවත ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාට තියෙන ප්‍රශ්නේ නැති වෙනකම්ම ඔයාගේ ලිප්ස් වල ඇති වෙන ඩ්‍රයිනස්
ගතිය සහ වාට තේරෙද්දී ඔයාගේ ලිප් බාම් එක ලිප්ස් වලින් අයින් වෙලා කියලා එතකොට ඔයා නැවත නැවත මේක රීඅප්ලයි කරන්න. චැනට් එකේ එන ස්ට්‍රෝබෙරි මේ ලිප් බාම් එකට ලිප්ස් වල පින්ක් කලර් එකක් එනවාද කියලා. ඔව් මොකද මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් දන්නව ඇති මේක රතු පාටට හුරු කලර් එකක් තමයි මේ ලිප් බාම් එකේ තියෙන්නේ. ඉතින් මේක ඇප්ලයි කරාට පස්සේ ඒබලටම අර ලස්සන රෙඩ් මික්ස් උණු පින්ක් කලර් එකක් ලිප්ස් වලට එනවා. ඒ වගේම තමයි හොඳ මොයිස්චර් එකකුත් එනවා. ඊට පස්සේ මේක කාලයක් ඔයගොල්ලෝ පාවිච්චි කරද්දී ඇත්තටම ලිප්ස් වල තියෙන ඩාර්ක්නස් එක තියෙන නැති වෙලා ලිප්ස් පින්ක් කලර් කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. පෙන්නනම් මේක ඔයගොල්ලෝ ඇප්ලයි කරලා. හරි මේ විදිහට තමයි මගේ ලිප්ස් තියෙන්නේ. මම මේක ඉතින් මේක ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ පින්ක් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ ෂයිනි ලුක් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් පස්සේ ඔයගොල්ලෝ යූස් කරන ලිප්ස්ටික් එකක් උනත් ඇප්ලයි කරන්න. ටිකක් මේ ලිප් බාම් එක ලිප්ස්ට හොඳට ඇබ්සෝබ් වෙනකන් ඉඳලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරන්න. අර මේ ෂයිනි ලුක් එකට කැමති කෙනෙක්ට මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකෙන් හොඳ මොයිස්චර් එකක් එනවා, ඩ්‍රයි වෙන්නේ නැහැ. සහ ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ පින්ක් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. හරිම ලස්සන හොඳ නැචරල් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මම දැන් කියන්නම් මේක ඔයගොල්ලන්ට ගන්නවා නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කොහෙන්ද කියලා. මේක ෆාමසි වල, එතකොට ෆුඩ් සිටි, එතකොට බියුටි ප්‍රොඩක්ට් තියෙන ෂොප් වල ඇත්තටම පහසියම ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් මම ඒගොල්ලන්ගේ අනිත් ලිප් බාම් ගැන දන්නේ නැහැ. මේක මට බෙස්ට්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ට්‍රයි කරන්න. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් මේ වීඩියෝ එකට පළහැන් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මොකද ඒක මේක ට්‍රයි කරන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙයි ඒක නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එක. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමකෙම පරිස්සමෙන් ඉන්න. බයි බයි.